ආයි බොහෝ වේවා සුබ දවසක්. ඉතින් අර පෞගිය කවස්සල වීඩියෝ එකක් දාලා තිබුණේ අර ලංකාවේ සහෝදරයෙක් කතා කරලා අයියේ මම ආදරය කරපු ආදරවන්තිය මෙහෙම මෙහෙම කතන්දරයක් කියලා වීඩියෝ එකක් දාලා තිබුණානේ. ඉතින් ඒක නා කුවෙට් එකේ ආරක්ෂිත බන්ධනාගාර වෙලා ඉඳලා තමයි ඉඳලා තින්නේ. ඉතින් අකාම නොමැතිව එළියේ වැඩ කරපු සම්බන්ධයෙන් වෙන්න ඇති බොහෝ විට. ඉතින් එයා ලංකාවට ගිහින් කියන පුවත තමයි මේ සහෝදරයා කියන්නේ. ඉතින් ඉල්ලීමක් කරලා තියෙනවා අයියේ වීඩියෝ එක අයින් කරන්න කියලා. ඉතින් අනිවාර්යෙන් අයින් කරන වීඩියෝ එක. ඉතින් මේ විදිහට වීඩියෝ එකක් කරලා දැම්මේ ඒ වීඩියෝ එක අයින් කරනවා කියන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මතකයි පවගේ දවස්වල මම දැම්මා එයාපෝට් එකේ ලංකාවේ සහෝදරියක් දාලා ගිහිල්ලා එහෙම වීඩියෝ එකක් දැම්ම මතකයිනේ. ඉතින් ඒ වීඩියෝ තුනක් දැම්ම මං හිතන්නේ ඒ වීඩියෝ වල දෙකක් අයින් කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් අයින් කරනවා. ඉතින් මොකද අපිට ඕනේ මේ මිනිස්සුන්ට වෙච්ච කරදරෙන් ඒ මිනිස්සුන්ව සොයාගත්තා කියන ප්‍රවෘත්තිය ලෝකෙට දෙන්න පමණයි. ඇත්තටම මට මේ විදියට මිනිස්සු කතා කරලා කියනනම් අයියේ මේක කරන්න කියලා මම අනිවාර්යෙන් කරනවා. මොකද මේ සහෝදරයා තමයි මට වීඩියෝ එකක් දාන්න කිව්වේ. ඉතින් එයාම කියනවා අයියේ ඒක නාව ලැබුණා. එයා ලංකාවට ආවා වීඩියෝ එක ඉවත් කරන්න කියලා. ඉතින් අපි හැමදාම ජනතාවට අහුම්කම් දෙන්න ඕනේ. මොකද මිනිස්සුන්ට කරදරයක් වුණා මිනිස්සුන්ගේ කරදරේදී පිහිට වෙනා වගේම ඉතින් මේ වගේ දෙයක් කතා කරලා මනුස්සකමින් කියනකොට අපි ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඉතින් මම මගේ වීඩියෝ එක මම පුද්ගලිකව අයින් කරගන්නවා. ඉතින් මේ නංගි වෙනුවෙන් කමෙන්ට් කරපු ෂෙයා කරපු සමහරු අදහස් සහ යෝජනා චෝදනා තිබුණා. ඉතින් අතේ ඇඟිලි පහත් එක වගේ නෑ. එක එක දේවල් එක එක විදියට තමයි ලැබෙන්නේ හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා ඉතින් මම කරන්න පුළුවන් උපකාරය කරා. ඉතින් ඒක නා ලංකාවට ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් වැඩි කතා අනවශ්‍යයි. ඉතින් මගේ වීඩියෝ එක මම ඉවත් කරගන්නම්. ඉතින් වීඩියෝ එක ෂෙයා කරපු සපෝට් කරපු ඔක්කොටම ගොඩක් පිං. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි කාරදරයක් තියෙනවා නම් මට පුළුවන් නම් පිහිට වෙන්න මම ඒකට මට පුළුවන් විදිහේ ආකාරයේ මැදිහත් වීමක් කරනවා. මොකද සීමා සහිතව මොකද මේ රටේ නීතිමය ගැටලුවට අපිට ඉදිරිපත් වෙන්න බෑ. ඒ වර තමයි තානාපති කාලය සහ මේ රටේ නීතිමය පරිසරය තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ දැනුවත් වීම පිණිස. පරිස්සමෙන් මුසරණයි හැමෝටම.